ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. The Big Story. මිගමුව කොච්චකඩේ පෝරතුට ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මිගමුව කොච්චකඩේ කටුනායක දිවුලපිටිය, කොටදෙනියාව, පමුණුගම, රද්දොළුගම, සීදුව, දුංගල්පිටිය සහ කටාන යන පොලිස් වසම්වලට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 7ට ඉවත් කෙරුණා. මෙම සිද්ධිය සිදුවුණේ පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදු වූ බහින් බස්වීමක්. නමුත් මේ සිද්ධිය සිදුවීමත් සමගම අධික ලෙස බීමත්ව සිටි තවත් පිරිසක් මේ සිද්ධියට මැදිහත් වුණා. ඔවුන්ගේ මැදිහත්වීමත් සමග මෙම සිද්ධිය දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් බවට පරිවර්තනය වුණා. මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ වගේම තවත් පුද්ගලයින් කිහිප දෙනෙක්ම හඳුනාගෙන තිබෙනවා. මේ සිද්ධියේදී අපිට නිරීක්ෂණය වුණු දෙයක් තමයි කඩුවාදී තියුණු ආයුධ පාවිච්චි කිරීමක් සිදු කරලා තිබුණේ පොලිසිය හා ත්‍රිවිධ හමුදාව සිදු කරපු මෙහෙයුම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙලෙස තියුණු ආයුධ පාවිච්චි කිරීමක් සිදු වෙලා නැත්තේ කියන දෙයක් මේ අවස්ථාවේදී අපිට නිරීක්ෂණය වෙනවා. මෙවන විට එම ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින අතර අගරදුගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ජමියතුල් උලමා සංවිධානයේ සභාපති MIM රිස්වි මෞලවීතුමන් අද පෙරවරුවේ පොරුතුට කතෝලික දේවස්ථානය වෙත පැමිණියා. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි හුඟක් ඉල්ලීම් කළා. නමුත් සමහර ඉල්ලීම් මේගොල්ලෝ ක්‍රියාත්මක කරලා නැහැ. මම කිව්වා මේ මුළු මීගමුව ප්‍රදේශයම එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට යනකම් චෙක් කරලා බලන්න කියලා රජයේ උසස්ම තැන්වලට දැනුම් දුන්නා. නමුත් ඒගොල්ලෝ හැමදාම ඇවිල්ලා අපිට කිව්වා චෙක් කරා කිව්වා. නමුත් මේ බලනකොට අපිට පේනවා සේරම බොරු විතරයි. බොරු කියන්න පුරුදු වෙලා ඉන්නවා අපේ නායකයෝ. මට ඒ ගැන බොහොම කනගාටුයි. I request all the Muslims, we had to be, as Cardinal mentioned, not to react with emotional, we use your wisdom and calm the situation. We have total confidence in our defense authorities, they will calm the situation. අනතුරුව කාදිනල් හිමිපාණන් සහ මෞලවීතුමන් පෝරතුට ජුම්මා මුස්ලිම් දේවස්ථානය වෙත පැමිණ පැවති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළා. මේ හැන්දෑවේ සිදුවෙච්ච මේ සිදුවීම අපි අවසන් කරමු. ඒක ඉදිරියට නොගෙන යාම. මොකද මේවල සිදු වෙන දේවල් පිටිපස්සේ ඉන්නේ ඉස්ලාම් ආගම නෙමෙයි මේ පිටිපස්සේ තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී මම විශේෂ සහතිකයක් දෙනවා. අපි ඔබට විරුද්ධ නැහැ. ඔබත් සමග සටනට අපි එන්නේ නැහැ. ඒක වැරදි. මම අපේ කෘෂි භක්ෂයන්ට ඉතාමත්ම ඕනෑකම කියනවා මේ අවස්ථාවේදී කරුණාකරලා අවදාපත් මුස්ලිම් සහෝදරයෙකු විරුද්ධව අත උස්සන්න. මෙතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඊයේ දින මීගමුවේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වී ඇති බවයි. සිදු ඇති අලාභහානි තක්සේරු කිරීමේ අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෙතර කාදිනල් හිමිපාණන් කොළඹ අගරදුගුරු නිල නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. යම් යම් කණ්ඩායම් මේ මිනිසුන්ව අවුස්සලා කරලියට බස්සන තත්ත්වයක් තියෙනවා. ඒට හොඳම උදාහරණය තමයි ඊයේ මීගමුව ප්‍රදේශයේ සිදුවෙච්ච ඒ කලබලය. පිටුපස්සේ ඉන්නේ මේ කියන්න පුළුවන් ජනතාවක් නෙමෙයි, පිටින් ආපු කණ්ඩායමක් හැටියටයි අපිට හඳුන්වලා දීලා තියෙන්නේ බොහෝ දෙනෙක්. ඒ නිසා මේ පිටින් ඇවිල්ලා හොඳටම බොන්න දීලා ඒ කට්ටියව එවලා කතෝලික සහ මුස්ලිම් ජනතාව කෙටවීමේ වැඩපිළිවෙලකට උත්සාහයක් දැරූ බව තමයි ඊයේ අපිට පැහැදිලිව පෙනෙන්නේ. අනිත් එක තවත් එකක් තමයි බීමත්කම. මත්පැන් පානය කිරීම අවම කිරීම සඳහා මම රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දවස් කීපය ඒ ප්‍රදේශයේ තියෙන සෑම මත්පැන් වෙළඳ සැලක්ම වසා දමන ලෙස. The Big Story.